අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලගේ 1xbet main account එකේ main balance එක low වුණු වෙලාවක deposit කරන්න ඔයාලට සල්ලිත් නැත්තා. අන්න ඒ වගේ වෙලාවක පුංචි මුදලක් දාලා play කරන්න පුළුවන් game එකක් ගැන විස්තර කියන්න තමයි අද වීඩියෝ එකෙන් මම ලෑස්ති වෙන්නේ. ගොඩක් වෙලාවට 1xbet එකේ games play කරනකොට අපි දාන්න පුළුවන් අවම ගානනි දාන්නේ. ඉතින් games ගොඩක දාන්න පුළුවන් අවම ප්‍රමාණය වෙන්නේ රුපියල් 100. ඉතින් රුපියල් 100ක්වත් ඔයාලගේ account එකේ නැති වෙලාවට ඔයාලට පුළුවන් රුපියල් 100ට අඩුවෙන් තියෙනකොට සාමාන්‍යයෙන් තරඟවලට bet කරන්න. ඉතින් එතෙන්දී ඔයාලට අවශ්‍ය වෙනවා අවම රුපියල් 20ක්වත්. ඒ වගේම තවත් එවේට වගේ games වල ඔගලන්ට රුපියල් 20ක් ඔගලන්ට සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි රුපියල් 20ක්වත් නැති වෙලාවට ඊටත් අඩු ගාණක් නම් ඔයාගේ account එකේ තියෙන්නේ මම මේ කියන game එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. මේ game එකේ නම gem roulette. ඉතින් මේ game එක ඔයාලගේ 1xbet app එකේ පාසුවෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මුලින්ම ඔයාලා ඔයාලගේ 1xbet app එක open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා පහලින් slots කියලා icon එක. එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒ අතේ ඔයාලට popular කියලා මෙන්න මෙතන පෙන්නනවා all කියලා icon එක. එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ එන page එකේ වැටෙනවා උඩ search bar එක. ඒකට ගිහිල්ලා ඔගොල්ලෝ gem roulette කියලා type කරගන්න. මෙන්න මෙහෙම r එක type කර ගමන්ම මේ game එක පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ star එකට පොඩි tick එකක් දාගන්න. එහෙම කළොත් ඊළඟ පාර ඔයාලා මේ game එක play කරන්න යද්දී පහසුවෙන් ඔයාලට game එක හොයාගන්න පුළුවන්. ඉතින් ඒ icon එක click කරාට පස්සේ පුංචි වෙලාවක් යනවා game එක load වෙන්න. app එකෙන් පිටට ගිහිල්ලා පොඩි page එකකින් තමයි මේක open වෙන්නේ. ඉතින් පුංචි වෙලාවක් ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඔන්න දැන් game එක open වෙනවා. ඉතින් මෙන්න මේක තමයි gem roulette කියන game එක. ඉතින් මේ game එකේ ඔයාලට කරන්න තියෙන්නේ number 1 ඉඳලා number 36 වෙනකන් තියෙන අංක වලින් කොයි අංකයද ඊළඟට spin කරාම එන්නේ කියලා හොයන්න. ඉතින් මෙතන යට පෙන්නනවා අපේ මේ වෙද්දි තියෙන main balance එක රුපියල් වලින් පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන win කියන එක යටද පෙන්නනවා ඔයා කොච්චර මුදලක් ජයග්‍රහණය කරනවාද කියන එක. ඊට පස්සේ මෙතන bet කියන icon එකෙන් පෙන්නනවා ඔයා bet කරන මුදල් ප්‍රමාණය. ගේම් එකේ විශේෂම දේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට සල්ලි නැති වෙලාවක මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් සත 10ක් ඔයාට තියෙනවා නම්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාලට දාන්න පුළුවන් අවම මුදල් ප්‍රමාණය තමයි සත 10. ඊට පස්සේ මෙතන මැක්ස් ප්‍රයිස් එක 10යි කියලා දාලා තියෙනවා රුපියල් 10ක්. එනාට ඒක ඔයාලට වැඩි කරලා මේකේ සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න සත 10ක් ඔයාට තියෙනවා නම් මේ ගේම් එක ඔයාට ප්ලේ කරන්න පුළුවන් ලේසියෙන්ම. ඊළඟට මෙන්න මෙතන 0.1 දියලා තියෙන සත 1. 0.5 කියන්නේ සත 50. එක කියන්නේ රුපියල, පහ කියන්නේ රුපියල් පහ, 10 කියන්නේ රුපියල් 10. ඉතින් ඔයාලට කැමති විදිහට bet එකක් දාන්න පුළුවන් මේ වගේ අවම මුදල් ප්‍රමාණයකින්. ඉතින් මේ ගේම් එක ඔයාලට කරන්න තියෙන්නේ number 1 ඉඳලා number 36 වෙනකන් තියෙන ඉලක්කම් වලින් ඊළඟට spin කරාම එන number එක select කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ ඔයාලට ඊළඟට එන number එක guess කරද්දී මේ numbers 36 න් ඔයාලට එක number එකකට විතරක් නෙමෙයි ඔට්ටුව දාන්න පුළුවන්. ඕනනම් අංක 35කට විතර ඔට්ටුව දාන්න පුළුවන්. ඕනනම් 36ටම දාන්න පුළුවන්. ඉතින් 36ටම දැම්මහම ඇත්තටම win එකක් එන්නේ නැහැනේ, profit එකක් එන්නේ නැහැනේ. ඉතින් ඔයාලට හිතෙන ඕනම numbers ප්‍රමාණයකට මෙතෙන්දී ඔට්ටුව
දාන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට මේ ගේම් එක ප්ලේ කරද්දි කරන්නේ සිරස් හතට තියෙන පේලි තුනෙන් පේලි දෙකකට මම බෙට් කරනවා. පේලි දෙකේ තියෙන සම්පූර්ණ ඉලක්කම් වලටම මම 7-10 ගානේ දාගෙන යනවා. එතකොට රුපියල් 2.740ක් වගේ මගේ බෙට් කරපු මුදල් ප්‍රමාණය වැටෙනවා. ඊට පස්සේ මම අර තෝරපු නැති පේලියෙන් ගොඩක් වෙලාවට අංකයක් එන්නේ හරිම කලාතුරකින්. ඉතින් එහෙම නැතුව මම අර සිලෙක්ට් කරපු පේලි දෙකෙන් එකක අංකයක් ආවොත් එහෙම මට රුපියල් 3.760ක් හම්බ වෙනවා. එතකොට මම බෙට් කරේ රුපියල් 2.740ක නිසා මට රුපියල් 720ක ප්‍රොෆිට් එකක් එනවා. ඉතින් ඒ විදිහට චුට්ට 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 කවුන්ට් එකේ තියෙන සල්ලි හප් කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඕගලන්ට අවශ්‍ය නම් මේ අංක 36ෙන් 35කටම වුණත් ඔයාලට බෙට් කරන්න පුළුවන්. ඉතින් ලොකු මුදල් ප්‍රමාණයක් දාලා 1x bet වල සෙල්ලම් කරන ඔයාලට නම් මේක පුංචි ගේම් එකක් වෙන්න පුළුවන්. හැබැයි මුදල් නැති කෙනෙක්ට පුංචි තැන ඉඳලා නැගිටින්න ඕනි කෙනෙක්ට අඩුතරමේ එවේට එක ප්ලේ කරන්න රුපියල් 20ක් වගේ හොයාගන්න ඕනි කෙනෙක්ට ඔන්න මේ ගේම් එක උදව්වක් කරගෙන ඔයගලන්ට හිමින් සැරේ ඔයාලගේ account එකේ තියෙන මුදල් ගාන වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මෙතන පෙන්නලා තියෙන මේ first 12 කියන එකට ඔයාලා bet කරොත් ඒකෙන් කියන්නේ spin කරාට පස්සේ එන අංකය 1ත් 12ත් අතර අංකයක් වෙයි කියන එක. ඉතින් මෙතන මේ first 12 කියන එක ක්ලික් කරන්න පුළුවන් ඔයාලා එහෙම හිතනවා නම්. second 12 කියන එක ක්ලික් කරොත් අංක 12ත් 24ත් අතර තියෙන අංකයක් එනවා කියලා තමයි ඔයා bet කරන්නේ. ඊට පස්සේ third 12 කියලා තියෙන එක ඔයාලා ක්ලික් කරොත් එහෙම අංක 24 ඉඳලා අංක 36 වෙනකන් තියෙන අංක 12න් එකක් එනවා කියලා තමයි ඔයාලා bet කරන්න. ඉතින් ඒ විදිහට ඔයාලට bet කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අංක 1.18 කියලා තියෙන එක ක්ලික් කරොත් අංක 1.18ත් අතර තියෙන අංක වලින් එකක් එනවා කියලා කියන්නේ. ඊට පස්සේ අංක 19.36 කියලා තියෙන එක ඔයා ක්ලික් කරොත් අංක 19 ඉඳලා 36 වෙනකන් තියෙන අංක වලින් එකක් එනවා කියලා ඔයා කියන්නේ. ඊට පස්සේ මේ red black කියන icon ක්ලික් කරොත් රතු අංකයක් එන්නේ. ඒ වගේම කළු අංකයක් එන්නේ කියලාත් ඔයාලට guess කරලා මේක spin කරලා win කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ prizes හැබැයි වෙනස් වෙනවා. අර මං කිව්වා වගේ රුපියල් 710න් සෙල්ලම් කරලා රුපියල් 3.760ක් වගේ හම්බ වෙන්නේ නැහැ. ඔයාලා සෙල්ලම් කරලා බලන්න. දැන් මං ඔයාලට පෙන්වන්න යන්නේ අර මම කලින් කියපු විදිහට පේලි දෙකකට 710 ගානේ දාලා බෙට් කරලා කොහොමද ස්පින් එක කරකවලා වින් කරන්න කියලා. ඉතින් මං කියවනේ ඔයාලට මම පේලි දෙකේම තියෙන අංක ඔක්කොටම 710 ගානේ දාගෙන යනවා. එතකොට මම බෙට් කරලා තියෙන ප්‍රයිස් එක 2.7 රුපියල් 2.740. ඉතින් තාම මගේ විනින් කියන තැන 0 තියෙන්නේ. ඉතින් බලමු මේක ස්පින් කරලා මම වින් කරාවිද කියලා. ඉතින් දැන් මොන මං ස්පින් කරා බලමු වින් කරයිද කියලා. මං අර සිලෙක්ට් කර පේලි දෙකෙන් එක නම්බර් එකක් ආවොත් මම වින් කරනවා. ඉතින් නම්බර් 31 ආවේ. ඔව් ඒක සිලෙක්ට් වෙලා තිබුණේ. ඔන්න මම රුපියල් 3.760ක් වින් කරා. ඉතින් දැන් ඔන්න මගේ විනින් ප්‍රයිස් එක වැඩිලා තියෙනවා. එතකොට අර මං කලින් කිව්වා වගේ මම බෙට් කරේ රුපියල් 2.740යි. හැබැයි වින් කරා මං 3.760ක්. එතකොට මම රුපියල් 720ක් මේ වෙද්දි වින් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් මේ අංක 36න් ඊළඟට එන අංකය ඇත්තටම ඔයාලට ගෙස් කරලා සිලෙක්ට් කරන්න පුළුවන් නම් එකපාරින් ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් අංක 36න් අංක 35ක් සිලෙක්ට් කරලා ස්පින් එක කරකවලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න මම 710 ගානේ දාලා තියෙනවා. මගේ බෙට් ප්‍රයිස් එක 3.750යි.
බලමු ආවේ නම්බර් 1. ඉතින් නම්බර් 1 මම සිලෙක්ට් කරලා තියෙන නිසා ඔන්න මම වින් කරනවා රුපියල් 360ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 710ක් තමයි මට ප්‍රොෆිට් උනේ. ඉතින් එහෙම වුණේ ඇත්තටම මම අංක 35ක්ම සිලෙක්ට් කරලා තිබ්බ නිසා. ඉතින් මම මේ සත ගණන් දාලා සෙල්ලම් කරන්නේ ඔයාලා සත ගණන් නැතුව ඊට වඩා වැඩි ගණක් දාලා සෙල්ලම් කරොත් ඔයාලට වැඩි ගණක් ප්‍රොෆිට් හම්බෙනවා. එතකොට 710 ඊට වඩා වැඩි මුදලකට ඔයාලට කන්වර්ට් කරලා සෙල්ලම් කරන්න පුළුවන් නම් ඒ දාන මුදලම ඔයාලට ආයි ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක කල්පනාවේ ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරේ ඔයාලගේ කවුන්ට් එකේ සල්ලි නැති වෙලාවක 710ක් වගේ පුංචි මුදලකින් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් ගැන. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න නම් මම එතකන් අදට වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි මේ වීඩියෝ එක ගැන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඉතින් ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. Thank you.